ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දවස්වල නැෂනල් සුපර් ලීග් තරගාවලිය එහෙම නැත්නම් NSL තරගාවලිය ක්‍රියාත්මක කරනවා. මේ තරගාවලියේ පන්දු වාර 50 තරග තමයි මේ දිනවල ක්‍රියාත්මක. මේ තරගාවලියේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ව තරඟකාරී තරගාවලියක් විදිහට තමයි තරගාවලිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙද්දි තරඟ හතරක් අවසන් වෙලා තියෙන්නේ. තරගාවලියේ පළවෙනි තරඟේ තිබුණේ නුවර කණ්ඩායමත් ගාලු කණ්ඩායමත් අතරේ. තරඟේ පහසුවෙන් දිනුවේ නුවර කණ්ඩායම ඒ කඩලු 8කින්. ඊට පස්සේ තිබුණේ යාපනයේ කණ්ඩායමත් කොළඹ කණ්ඩායමත් අතර තරඟය. මේ තරඟේ කඩලු 3කින් ජය ගන්න කොළඹ කණ්ඩායම සමත් වෙනවා. ඊට පස්සේ කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් අතර තරඟය පවත්වනවා. ඒ තරඟේ ජය ගන්න සමත් වෙන්නේ දඹුල්ල කණ්ඩායම. ඒ කඩලු 3කින්. ඊට පස්සේ නුවර කණ්ඩායමත් යාපනයේ කණ්ඩායමත් අතර තරඟය පවත්වනවා. මේ තරඟේ කඩුල්ලකින් ජය ගන්න යාපනයේ කණ්ඩායම සමත් වෙනවා. මේ තරගාවලියේ මේ දක්වා පවත්වපු තරගවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වන්න ප්‍රතිකරු කිහිප දෙනෙක් සමත් වෙනවා. ඒ අතරේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අයත් ඉන්නවා. එහෙම ජාතික කණ්ඩායම නියෝජනය කරන අය වැඩ පෙන්වන එක බංග්ලාදේශ කණ්ඩායමට අනුතුරු ඇඟවීමක්. ඒ වගේම ජාතික කණ්ඩායමේ නැති අය වැඩ පෙන්වන එක ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඉන්න ප්‍රතිකරුවන්ට අනුතුරු ඇඟවීමක්. තරගාවලියේ මේ වෙද්දි වැඩිම ලකුණු ලබාගෙන ඉන්නේ තරග දෙකකදී ලකුණු 145ක් ලබාගෙන ඉන්න ජනිත් ලියනගේ. ලියනගේ මේ විදිහට ලකුණු අතරට පැමිණීම බංග්ලාදේශ පන්දු යවන්නන්ට නම් ඒ තරම් සුබදායක ආරංචියක් වෙන එකක් නැහැ. වැඩිම ලකුණු ලාභිය අතරේ දෙවෙනි තැන ඉන්නේ කමිල් මිෂාර. පසුගිය බංග්ලාදේශ සංචාරයට තේරලා ගිහින් විනය විරෝධී හැසිරීමක් නිසා ලංකාවට ආපු මේ තරුණයා නැවත දක්ෂතා පෙන්වමින් ඉන්න එක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක්. මිෂාර තරඟ දෙකකදී ලකුණු 142ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ අර්ධ ශතක දෙකක් එක්ක වැඩිම ලකුණු ලාභිය අතරේ තුන්වෙනි තැනට ඉන්නේ 19.5 ලෝකුස්ලාන් තරඟයක හොඳම ඉනිම සෙල්ලම් කළ ක්‍රීඩකයා විදිහට වාර්තා පොත්වල ඉන්න ශ්‍රී ලංකාව ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න හසිත බෝයගොඩ. බොයිගොඩ තරග දෙකකදී ලකුණු 133ක් ලබාගෙන ඉන්නේ 106ක ප්‍රහාරක වේගයක් එක්ක. මේ විදිහ තරග හතරක් අවසන් වෙද්දී ශතකය ලබාගෙන ඉන්න ක්‍රීඩකයෝ දෙන්න තමයි ජනිත් ලියනගේ එක්ක නිපුන් කරුණානායක. තරගයේ වැඩිම 6 පහර ගානක් එල්ල කරලා තියෙන්නේ 6 පහර 5ක් ගහලා තියෙන ලහිරු උදාර. වැඩිම 4 පහර ගහලා තියෙන්නේ 4 පහර 16ක් ගහපු හසිත බොයිගොඩ. මේ තත්ත්වයේ තරගාවලිය ක්‍රියාත්මක වෙද්දී මොන විදිහට වෙනස් වෙයිද කියලා අපි ඉදිරියේදී කතා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.